ගෞතම් ගම්බීරට ක්‍රික්කින්ෆෝ එක තරහයයි. ඔව්. අපි යමු පොඩ්ඩක් 2011ට. අවුරුදු 12ක් හරියටම අවුරුදු 12කට කලින් අප්‍රේල් 2 වෙනිදා අද අප්‍රේල් 3 වෙනිදා නමුත් අප්‍රේල් 2 වෙනිදා 2011 අප්‍රේල් 2 වෙනිදා තමයි 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම තමයි අවසාන මහා තරගයේ ක්‍රීඩා කරන්නේ මුම්බායි වංකඩේ ක්‍රීඩාංගණයේදී. ගොඩක් මතක ඇති. මම කියන්නේ ගොඩක් දුක හිතුණු දවසක් එක. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවෙන් පඳුර පහදේ ලකුණු 274ක් ලබා ගන්නවා ලේසි නැහැ. ෆයිනල් එකේ ලකුණු 274ක් ලබා ගන්නවා කියන්නේ මහල ජවර්ධන නදවි ලකුණු 103ක් පන්දු 88කින් ලබා ගන්නවා. ඒ වගේම හොඳ සපෝට් එකක් කුමාර සංගක්කාර ලබා දෙන ලකුණු 48ක් ලබාගෙන යටින් නුවන් කුලසේකර ලකුණු 32ක් ලබා ගන්නවා පන්දු 30කින්. ඒ වගේම තිසර පෙරේරා ලකුණු 22ක් ලබා ගන්නවා පන්දු 9කින්. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ ස්ථානයක ඉන්නවා. මොකද අපි කතා කරොත් එහෙම ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් මුල් පන්දුවාර 10 අතරත දෙවියනවා. දෙවෙනි පන්දුවෙම විරුන්ද ශෙවක් දෙවියනවා. හත්වෙනි පන්දුවාරයේදී සචින් තෙන්ඩුල්කර් දෙවියනවා. එතකොට මේ කඩලු දෙක දෙවිය ගියාට පස්සේ ඉන්දියාව පොඩ්ඩක් පොඩ්ඩක් ආපස්සට යනවා. මොකද ඔවුන්ගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් දෙදෙනා ලසිත් මාලිංගට හැකියාවක් ලැබෙනවා මේ ක්‍රීඩකයන් දෙදෙනාව දවා ගන්න. ඊට පස්සේ අපි දන්නවා ගෞතම් ගම්බීර් විරාට් කොහලි සම්බන්ධතාවයක් ගොඩනගනවා. විරාට් කොහලි දෙවිය ගියාට පස්සේ තුන්වෙනි කඩුල්ල ඔවුන්ගේ දෙවියනවා ලකුණු 114ක් වෙද්දී. එතකොට මැච් එක බැලන්ස් එකේ තියෙන්නේ. එතකොට විරාට් කොහලි දෙවිය ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? එතෙන්ට එනවා MS ධෝනි. යුවරාජ් සිං නෙමෙයි ඉන්නේ. මොකද මේ තරංගාවලියේ වීරයා හොඳටම ක්‍රීඩා කරපු යුවරාජ් සිං ඔවුන් අංක 4ට එවන්නේ නැහැ. පොඩි වෙනසක් කළා MS ධෝනි වෙනවා. එතකොට MS ධෝනි සහ ගෞතම් ගම්බීර් මේ දෙදෙනා එකතු වෙලා තමයි මේ තරගය ලංකාවට අහිමි කරවන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණා ලකුණු 109ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න හතරවෙනි කඩුල්ලට ගෞතම් ගම්බීර් සමගින් MS ධෝනි. එතකොට මේ තරගයේදී ගෞතම් ගම්බීර් ලකුණු 97ක් ලබා ගන්නවා පන්දු 122කින්. ඒ වගේම MS ධෝනි ලකුණු 91ක් ලබා ගන්නවා පන්දු 79කින්. එතකොට මේ අඩිතාලම ගොඩනගන්නේ ගෞතම් ගම්බීර් අංක 3 පිටකරුව විදිහට ඇවිල්ලා. ඉතින් අවසානයේදී අපි දන්නවා මොකද වුනේ කියලා. MS ධෝනි 6 පාරක් එල්ල කරනවා හෙලිකොප්ටර් ෂොට් එකක්. ඉතින් කුමාර සංගක්කාරගේ අර ෆොටෝ එක මං හිතන්නේ ගොඩාක් වෛරල් යනවා. තාම සෝෂල් මීඩියාවල වෛරල් යන ෆොටෝ එකක් අර කුමාර සංගක්කාර පිටිපස්සෙන් දැන් බලන් ඉන්නා. ඒ වගේම අවසානයේදී 6 පාර එල්ලුවාට පස්සේ ඔහුගේ අර හිනාව මේ ගැන ගොඩක් කට්ටිය කතා කරා. මේ ස්පිරිට් ඔෆ් ද ගේම් ගැන කතා කරද්දී ගොඩක් අය මේ ඉන්සිඩන්ට් ගැන කතා කරනවා. ඒතොර ක්‍රික්කින්ෆෝ එකෙන් ඊයේ දවසේදී දැන් හරියටම අවුරුදු 12ක්නේ. ඒතොර මේකට අවුරුදු 12ක් වෙද්දි ගොඩක් අය පරණ පෝස්ට් ඔක්කොම ෂෙයා වෙනවා. ඒතොර ක්‍රික්කින්ෆෝ එකෙන් දාලා තිබ්බා ඒ ෆොටෝ එක. අපි මෙතන දාලා තිනවා එක. ඒ ෆොටෝ එක දාලා ක්‍රික්කින්ෆෝ එකෙන් කියලා තිනවා on this day in 2011 the shot that sent millions of indians into jubilation. කියන්නේ මෙන්න මේ පහර අවුරුදු 12කට කලින් කියන 2011 අද වගේ දවසක අප්‍රේල් අද වගේ දවසක මෙන්න මේ පහර තමයි මිලියන ගාණක් ඉන්දියානුවන්ව සතුටු කරේ කියලා ක්‍රික්කින්ෆෝගෙන් දාලා තියෙනවා. එතන අපි දන්නවා ගෞතම් ගම්බීර්ව හැම වෙලේම මොකක් හරි එකන මොකක් හරි දෙයක් කියන්න බලාගෙන ඉන්න කෙනෙක් තමයි ගෞතම් ගම්බීර් කියලා. කියන්නේ එක්කම අපි දන්නවා ගෞතම් ගම්බීර් MS ධෝනි හොඳ සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ පොඩක් ඒ කණ්ඩායම වල. දන්න ඇතුල ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඉතින් ගම්බීර් සමග ධෝනි ඒ වගේම යුවරාජ් මේ කට්ටිය අතර පොඩ්ඩක් අර හිත හොඳ නැතිකමක් තමයි තිබ්බේ. එතකොට ගෞතම් ගම්බීර් මේක ට්විටර් එකේ ඔහු රීට්විට් කළා. ඔහු මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔහු කියනවා ESPN ක්‍රිකට් එකට අක් ගල්ලා ඒ වගේම කියනවා World Cup 2011 was won by entire India. Entire Indian team and all support staff. High time you hit your obsession for a six. ඔහු කියනවා 2011 ලෝක කුසලානය ජයග්‍රහණය කරේ මුළු ඉන්දියාවම. මුළු ඉන්දියාවම තමයි මේක ජයග්‍රහණය කරේ. Entire Indian team and support staff. මුළු ඉන්දියානු කණ්ඩායමම සහ support staff. මොකද හැමෝම මේ ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් ගන්න කෙනෙක් ගේම් යන්න මේ. ඒකට හැමෝගෙම මේ contributions වටිනවා. පන්දු යවන්නන්ගේ කන්ට්‍රිබියුෂන්ස් ෆීල්ඩර්ස්ගේ කන්ට්‍රිබියුෂන්ස් පිටිකරණෙන් ඒ කන්ට්‍රිබියුෂන් මොකද මේ ගොඩක් අය ගෞතම් ගම්බීරගේ ඉනිම තමයි අමතක කරලා තියෙන්නේ. එතකොට ඒක තමයි ලේ එකක් දැන් මේ ෆවුන්ඩේෂන් එක දැන් ලේ එක. එතකොට ඒක අමතක කරලා දැන් මේ හයක් ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි ගෞතම් ගම්බීර විතර කියන්නේ මේ ජයග්‍රහණය මුළු ඉන්දියාවේම ජයග්‍රහණයක්. මේ හැම ක්‍රීඩකයෙක්ම ඒ වගේම කෝචර්ස් සහ සපෝට් ස්ටාෆ් එක මේ හැමෝටම මේ ක්‍රීඩ එක යන්න ඕනේ. ඕගොල්ලෝ මේ එක හයක් ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ මේ ඔබ්සෙස්ඩ් වෙලා ඉන්න මේ හය පහර ගැන. මේ හය පහර විතරක් නෙමෙයි
මේ මුළු තරගාවලියම දිහා පොඩ්ඩක් බලන්න ඕනේ හැමෝටම 100 ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕනේ කියන එක තමයි ගෞතම ගම්බීර කියන්නේ. ඉතින් මේක තමයි අවුරුදු 12කට කලින් මම හිතන ගොඩක් දුක හිතුණු දවසක්. අපිත් ඔය තරගේ බැලුවා කට්ටිය එකතු වෙලා බිග් ස්ක්‍රීන් එකක් දාලා යාළුවෝ කී ගෙදර. ඉතින් අර පළවෙනි කඩු දෙක වටනට පස්සේ ලසිත් මාලිංගේ කඩු දෙක ගත්තට පස්සේ රචින්න පත්තු ගන්න ගත්තා. ඊට පස්සේ උඩබන්දුවක් ගිල්ල එනවා වන් ක්‍රොස් එක කරා. ඉතින් ගෞතම ගම්බීරගේ රනවුට්ස් වගේ මිස් වෙනවා. ඉතින් ඊට පස්සේ අර එකපාරටම පොඩ්ඩක් තරගේ වෙනස් වෙන ගත්තා. මොන වුණාද දන්නේ නැහැ. මේ තාමත් යනවා මේ ෆික්සින් කතන්දර. ගොඩක් අය කියන ගත්ත මේ මහින්ද රාජපක්ෂ පෙන්නපු ගමන් තමයි අර උඩබන්දුවක් ගිල්ල වුණේ කියලා. ඉතින් තාමත් ඔය කතන්දර මහින්දානන්ද අද්දුමගේ එහෙම තාමත් කියන මේක ෆික්ස් වුණා, ෆික්ස් කරපු තරගයක්. මේ ගොඩක් කතන්දර තිබ්බා නම් මනම් ඔය කතන්දර ගොඩක් යනවා. ඉතින් ඒකෙන් පස්සේ අපි දන්නවා මේ තරගාවලිය පරාජය වුණාට පස්සේ, කියන්නේ ලෝකසභාවේ අවසාන මතරගේ පරාජය වුණාට පස්සේ කුමාර් සංගකාරවත් නායකත්වයෙන් අයින් වුණා. අරවින්ද ඩිසිල්වා අයින් වුණා කමිටි එකෙන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වුණා. ඉතින් මේ දේවල් සිද්ධ වෙනවත් එක්කම තමයි මේ ගොඩක් අය කියන ගත්තේ මේ මැච් එක ෆික්ස් වෙලා තිබ්බේ, මේක තරග පාවා දීමක් සිද්ධ වුණා කියන එක තමයි ගොඩක් අය කියන්න ගත්තේ. ඉතින් ඔය හය පාරකට කතා වුණා ගොඩක් හෙලිකොප්ටර් ෂොට් එකෙන් ධෝනි ඉවර කරපු එක. ඒ වගේම අපේ ඒ අපි කොහොමද හැසිරෙන විදිය අර සංඝකාරගේ අමුතු හිනාව. ඉතින් මේවා ගැන ගොඩක් ඇනලයිස් කරන ගත්තා. ඒතර කණ්ඩායමට වෙච්ච චේන්ජස් එකපාරටම ක්‍රීඩකයන්ව ගෙන්නවා, ලංකාවෙන් ගෙන්නලා චේන්ජ් කරනවා. ඉතින් ඒවා ගැන ගොඩක් අය කතා වුණා. හැබැයි මදනේ ඒ ටීම් එකේ කම්පොසිෂන් එක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න තියෙන. මොකද අංජල මැතිස් වගේ ක්‍රීඩකෙක් ඉන්ජර්ඩ් වුණාට පස්සේ එතකොට කොහොමද ඒ ප්ලේසස් ෆිල් කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ගොඩක් අය කියනගත්ත මේ සමහර චේන්ජස් කරපේවා හරි විදිහට සිද්ධ වුණේ නැහැ කියන එක තමයි කියන්න ගත්තේ මේ සුරාජ් රන්දීව දාපේක. ඒ වගේම චාවර කපුගිතර ලෝගේ ක්‍රීඩකයන් අතුරට දාපේක. ඉතින් ඒවට මදන් හරි හේතු තිබ්බා. මොකද සුරාජ් රන්දීව ඒ කාලේ තමයි මදන් හොඳටම ක්‍රීඩා කර කර හිටියා. ඔහුට අනිවාර්යම අවස්ථාව දෙන්න තිබ්බා. ඒ වගේම ගොඩක් අය කියන ගත්ත මේ සනත් ජයසූරිය, සවින්ද වාස්ව ඉන්ක්ලූඩ් කරන් තිබ්බා කියලා. මොකද ජයසූරිය වාස් වගේ ක්‍රීඩකයන් අනිවාර්යම ඉන්දියාවත් එක්ක හොඳට ක්‍රීඩා කරනවා කියලා. ඉතින් මේ වගේ කතන්දර ගොඩාක් ඇති වුණා. ඒ මොනවද වුණත් ඔව් අවුරුදු 12කට කලින් අපිට දිරන්න තිබ්බ ලොකු සරණයක් අහිමි වුණා. 2007 එහෙමයි ෆයිනල් එකට ගියා ඔස්ට්‍රේලියාවත් එක්ක පරාජයට පත් වුණා. 2011 එහෙමයි ඉන්දියාවත් එක්ක අවසන් මතරේ පරාජයට පත් වුණා. ඉතින් අපි T20 ලොකු සරණ ෆයිනල්ස් ගණනාවක් ක්‍රීඩා කරලා තිනවා. එක් දින තරගාවලි ෆයිනල්ස් ගණනාවක් ක්‍රීඩා කරලා තිනවා. ඉතින් දැන් අපේ ක්‍රිකට් පොඩ්ඩක් පසුබෑලා තිබ්බට ඒ කාලේ මම හිතන්නේ අපි ළමයි කාලේ ඒ කාලේ තමයි මම හිතන්නේ හොඳම බ්‍රෑන්ඩ් එක අපි ක්‍රීඩා කරේ. මොකද T20 ලොකු සරණ ෆයිනල්ස් සෙමි ෆයිනල්ස් යනවා, ලොකු සරණ ෆයිනල් සෙමි ෆයිනල්ස් යනවා කිසිම කරදරයක් නැතුව. ඉතින් 2003 සෙමි ෆයිනල්ස් යනවා, 2007 ෆයිනල්ස් යනවා, 2011 ෆයිනල්ස් යනවා. ඉතින් මේ වගේ ඉතාමත් හොඳට අපි ක්‍රීඩා කරා. බලන් ඉමු ඉස්සරහට අපේ ක්‍රීඩකයා මොන විදිහට ක්‍රීඩා කරයිද කියලා.